ධර්ම ශ්‍රවණය කරනකොට හොඳට තේරුණා වගේ දැනෙලා පස්සේ ආයි නිකන් මතක නෑ වගේ දැනෙනවා මේක ධර්ම ශ්‍රවණය කරනකොට හරියයිද මේ මම දේශනා කරන ඔක්කොම ධර්මය කටපාඩම් කරගෙන මතක තියාගෙන මේක වොනි නෑ මේ මම කියන ඒවා මම මේ සුමානේ ඇතුළත කියපු ඒවා ඔක්කොම කටපාඩම් කරගන්න මේපා මතක තියාගන්න මේපා එකක් මතක තියාගන්න වර්තමාන මොහොතට තමන්ගේ හිතට එන්නේ ප්‍රියමනාප වූ රාගී සිටවිල්ලද්ද අරමුණක්ද වහාම අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න මතක තියාගන්න ඕන තමන්ගේ හිතට එන්නේ ද්වේෂයක්ද ගැටිමක්ද වෛරයක්ද ක්‍රෝධයක්ද වහාම මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා නිබ්බිදාවෙන්න ඒ ඇති හොඳට මෙන්න මොකක්ද ඕන ඔය දෙක තියෙනවා නම් මේ ලෝකෙට යම් මේ සුමානි කියපු ඒවා එකක්ම් මතක තියාගන්න බෑ හැබැයි ඕක මතක තියාගන්න ඕන ඕක මතක තියාගෙන වර්තමාන මොහොතේම රාගය එන මොහොතේම අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඔබ ජය ගත්තා ද්වේෂය එන මොහොතේම කල් නොයවාම පසු නොයවාම මෙත්තානුස්සති මරණානුස්සති අසුභානුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගයන්ද වඩන්න ඒ ඇති මෙයා එකක්ම් මතක තියාගන්න එපා හැබැයි ඒක වඩන අතර අර ණය ගනුදෙනුවෙන් මිදෙන්නට කළ යුතු කරුණු හතරක් තියෙනවානේ කමා කර ගැනීම පරම ආර්ය මෛත්‍රිය පැතිරවීම කැපකොට පින්දීම පින් පැවරීම පින් අනුමෝදන් කිරීම ධම්මානුදම්බර ඒකත් කරන්න ඒ අමතරව තවත් එකක් තියෙනවා කරන්න තමන් මිනිස්සෙක් හැටියට තමන්ගේ මේ සංසාර ණයකාරයන්ට යුතුකම් වගකීම් ඉටු කරන්න කවුද ණයකාරයෝ මහත්තයා දරුවෝ නෝනා අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ගුරුවරයෙක් නම් දරුවෝ ඒ වගේ තව ඉන්නවා ඔය සහෝදර සහෝදරියෝ ඒ වගේ අය ඉන්නවා ඒවට යුතුකම් වගකීම් ඉටු කරන එච්චරයි එතකොට කරුණු තුනයි කරන්න ඕන සතර කමටහන් වැඩිම එක මතක තියාගන්න දෙයක් මතක තියාගෙන හිටියට හරියන්නේ නැහැ සතර කමටහන් වඩන්න ඕන වර්තමාන මොහොත ණය ගනුදෙනුවෙන් මිදීම යුතුකම් වගකීම් ඉටු කරන ඒ තුන කරනවා නම් ඔබ නියත වශයෙන්ම නොබෝධිනකින්ම ඔබ මඟපල් ලබනවා අය කාටවත් නවත්තන්න බෑ කාටවත් වළක්වන්න බෑ ඔබ නොකළොත් ඔබටයි දුක ඔබටයි අනුසය ඔබ තුළයි අනුසය උපදින් වෙන කාගෙවත් නෙමෙයි